ආයිබෝන් කියලා පිළිගන්න තිසර බ්‍රෝ YouTube channel එකට යාළුවෝ හැම දෙනාම ඔයාලා මේක තුලින් මගේ Magic Bit Tiny කියන video series එකේ අලුත්ම video එකක් අද මම ඔයාලට අරගෙන යවලා තියෙන Magic Bit Tiny කියන development board එකේ inbuilt feature එකක් විදිහට RGB LED එකක් එනවා. මෙන්න මේ RGB LED එකත් එක්ක වැඩ කරන හැටි තමයි සම්පූර්ණයෙන්ම අද මම ඔයාලට මේ lesson එක අරන් ආවිල්ලා තින්නේ. සාමාන්‍යයෙන් ඔයාලා Arduino board එක අරගෙන RGB module එක වෙනම මිලදී අරගෙන jumpers wire connect කරන් තමයි අපි RGB module එකත් එක්ක වැඩ කරන්න යන්න ඕන. නමුත් මේ Magic Bit Tiny කියන development board එකේ මේක inbuilt ඇවිල්ලා තියෙන හින්දා අපිට පුළුවන් හරිම පහසුවේ මේකේ කෝඩින් පාට් එක කියලා අපේ ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරගන්න. අපි බලමු මේ වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. වීඩියෝ එක යන කලින් මතක් කරනවා තාමත් තිසර බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාට නතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා දෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝස් යාළුවෝ අතර share කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු Magic Bit Tiny කියන development board එකේ inbuilt feature එකක් විදිහට එන RGB LED එකත් එක්ක කොහොමද වැඩ කරන්න කියලා බලන්න. මේ තියෙන Magic Bit Tiny කියන development board එක. ඉතින් මේ development board එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ inbuilt ඇවිල්ලා තියෙනවා RGB LED එකක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි RGB LED එකත් එක්ක වැඩ කරන්න කියලා coding part එක කියලා. ඉතින් මේ හැම දෙයකටම කලින් මේකේ pin එක අපි අඳුන ගන්න ඕන. ඉතින් ඒක අඳුන ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් RGB LED එකේ pin එක 0 කියලා තියෙනවා. ඉතින් 0 pin එක අපි code කරාන් පස්සේ අපිට පුළුවන් මේ RGB LED එකේ විවිධ color වලින් අපිට pattern සදා ගන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් වෙනම neo pixel කරි ස්ට්‍රිප් එකක් සම්බන්ධ කරනවා නම් ඒකත් එක්ක වැඩ කරගන්නීමත් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ තියෙන අද අපේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ ඉස්සෙල්ලම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන #include කියලා දාලා adafruit neopixel.h කියන ලයිබ්‍රරි එක මේ විදිහට include කරගෙන තියෙනවා. ඉතින් මේක include කරගන්න මේ ලයිබ්‍රරි එකෙන් පුළුවන් අපිට neopixel ඇත් එක්ක හරිම පහසුවෙන් වැඩ කරන්න. ඉතින් ඒ හින්දා අපිට මේ ලයිබ්‍රරි එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ ලයිබ්‍රරි එක ඔයාලට Magic Bit Tiny කියන development board එක ඔයාලට මතක ඇති මෙන්න මෙතන board manager ගිහිල්ලා tiny කියලා search කරාන් පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට install කරන්න. මම දැන් කලින් lesson එකේදී මම ඔයාලට කියා දුන්නා. ඒ කියන්නේ පළවෙනි lesson එකේදී අපි කොහොමද Arduino IDE එක setup කරනකොට මෙතන install කරන්නේ. ඉතින් අන්න එතනදී install කරාන් පස්සේ ඔයාලට හදිසියෙත් මොනවා හරි error එකක් ආවොත් එන්නේ මෙන්න මේ install වෙච්ච තැනට ගිහිල්ලා මෙතන ඔයාලගේ අලුත්ම version එක update කරගන්න. එතකොට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ library එක automatic මේකට ඔයාලට upload වෙලා එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට මේක include කරගැනීමේ හැකියාව. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ඩිෆයින් කරලා තිනවා pin එක 0 කියලා. ඒ කියන්නේ අපේ RGB LED එකේ pin එක. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන pixel කීයක්ද කියලා. ඉතින් අපි 1 pixel එකයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා එක LED එකක් ඉඳන් අපි මෙතන එක LED එකක් කියලා මේ විදිහට දාගෙන තිනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන setup function එක loop එකයි තියෙනවා. එතකොට setup එකේදී මෙන්න මේ විදිහට pixel.begin කියලා දාලා neo pixel strip එක මේ විදිහට initialize කරගෙන තිනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන color pattern එකක් තියෙනවා. ඉතින් මේ color pattern එකට අදාළ coding part එක තමයි මේ white කියලා දාලා මේ විදිහට පල්ලයට ලියාගෙන ගිහලා තියෙන්නේ. ඉතින් අපිට color pattern එක මෙතනින් change කරන්න පුළුවන්. මේකේ අපිට change කරගැනීමේ හැකියාව තියෙන මෙතන number එක 5 තියෙන්නේ. මෙතන අපිට 3 ඒ වගේ number එකක් දාලා අපිට මේ pattern එක change කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි program එක තියෙන්නේ. මම මේක මෙතනින් verify කරන්න ඉස්සෙල්ලාම ඔයාලා බලා ගන්න පුළුවන් හරියටම verify වුණා. හදිසියෙත් මෙතන verify වෙන්නේ නැතුව මොනවා හරි මේ library එකේ ප්‍රශ්නයක් ආවොත් එහෙම අර මම කලින් කිව්වාගේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන tiny කියලා search කරලා ඔයාලා මේක update කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කලින් මෙතන ඔයාලා adafruit neopixel.h කියන library එක install කරලා තියෙනවා නම් කලින් මොනවා හරි board series එකද එතකොට ඒක uninstall කරන්න පොඩ්ඩකට. එතකොට uninstall කරාන් පස්සේ ඔයාලට පුළුවන් ආනවතත් මේක මේ විදිහට වැඩ කරන විදිහට හදාගන්න. මොකද තවත් මොනවා හරි development board එකකට අදාළව adafruit neopixel.h කියන library එක දිනන පොඩ්ඩක් මෙතෙන්දී හරියට verify වෙන්නේ නැති වෙයි. එහෙමනොත් ඒක uninstall කරලා දැන් මෙන් පස්සේ මේක automatic එකෙන්ට add වෙලා මේක compile කරගන්න පුළුවන්. ඉතින් ඒක චුට්ටක් ඔයාලට මතක් කරනවා මොකද සමහරක් වෙලාවට මේ library එක support කරන්න ඉති ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් ඒ විදිහට ඔයාලට එක් කරගන්න පුළුවන්. ඒ විදිහට කරගත්තාන් පස්සේ මේ විදිහට හරියටම verify කරගැනීමේ හැකියාව තියෙනවා. හරි දැන් තියෙන අපිට මේක upload කරන්න. ඉතින් upload කරන කලින් Magic Bit Tiny කියන development board එක laptop එකට connect කරගන්න ඕන. ඉතින් මේ විදිහට අරගෙන micro USB cable එක connect කරගෙන ඊට පස්සේ අපි ඒක USB cable එක මේ විදිහට අරගෙන laptop එකට connect කරමු. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකේ OS එක upload කරලා තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් OS එකේ මුලටම ආවම රතු LED එක. ඉතින් මේ විදිහට අපිට ඕන නම් color pattern එක මෙහෙම මාරු වෙනත් code කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන code එකක් ඇතුලේ ඉතින් OS එකේ වෙන්නේ මේ විදිහට මාරු වෙන එක. ඉතින් අපි දැන් බලමු මේ program එක upload කරලා මොකද වෙන්නේ කියලා.
ප්‍රෝගම අපලෝඩ කරන කලින් ඔයාලයන්නම ටූල් කියන දැන්ට ඊට පස්සේ ගිහලා ඔයාලා බෝඩ් එක සිලෙක්ට් කරන්න මැජික් බිට් අයින් කියලා ඊට පස්සේ ඔයාලගේ කොම්පෝට් එකත් මේ විදිහට හරියටම සිලෙක්ට් කරලා දැන් පුළුවන් ඔයාලට මෙන්න මේ අපලෝඩ් බටන් එක ප්‍රෙස් කරලා මේක අපලෝඩ් කරන්න. අප්ලෝඩින් දැන් අප්ලෝඩින් දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ RGB LED කලර් එක ටිකක් වේගෙන් චේන්ජ් වෙනවා. මම මේක පොඩ්ඩක් වෙනස් කරන්නම්. මෙතන ඔයාලට මතක ඇති පැටර්න් කියලා දිනවා. මම මෙතන 3 කියලා දාන්නම්. දැන් මේ 5 තියෙන්නේ. මම මේක 3 කරන්නම්. 3 කළා මම මේක නැවත අප්ලෝඩ් කරන්නම්. හරි. දැන් අප්ලෝඩින්. ඔයාලට පොඩි වෙනසක් බලාගන්න පුළුවන් මේ RGB LED එකේ. ඉතින් ඔන්න මේ විදිහට අපිට පුළුවන් තනි සොලිඩ් කලර් එක එන්න දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කලර් චේන්ජ් වෙන්න දාන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් මෙන්න මේ neopixel.library එකට අදාළව තියෙන විදිහට අපිට කෝඩින් පාර්ට් එක ලියලා මේකට අප්ලෝඩ් කරයන් පස්සේ අපිට තනි කලර් එකක් වුණත් එහෙම නැත්නම් මේ වගේ মালටි කලර් යන්න වුණත් අපිට ඒක හදා ගන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති කොහොමද මැජික් බිට් අයින කියන ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ඉන්බිල්ට් වෙන RGB LED එකත් එක්ක වැඩ කරන්න කියලා. දැන් ඔයාලට පුළුවන් ඔයාලා කැමති කලර් එක මේ විදිහට කෝඩින් පාර්ට් එක ලියලා ඒකේ අවුට්පුට් එක ලබා ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක ඔයාලට මිලදී ගන්න අවශ්‍ය නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න www.magicbit.cc කියන සයිට් එක. මේ සයිට් එක රැවිලා ඔයාලට මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මම ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ විශේෂම දේ තමයි ඉන්බිල්ට් මෝටර් ඩ්‍රයිව් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ මෝටර්ස් දෙකක් වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට පස්සට කරකවන්න පුළුවන් මෝටර්ස් දෙකක් වෙන වෙනම. ඉතින් අපිට පුංචි කාර් එකක් වුණත් හදා ගන්න පුළුවන් මෙන්න මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ඉන්බිල්ට් මෝටර් ඩ්‍රයිව් ඇවිල්ලා තියෙන ඉඳ අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද මෝටර් ඩ්‍රයිව් එකත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේ මෝටර්ස් දෙකක් වෙන වෙනම කන්ට්‍රෝල් කරන්නේ කොහොමද, පුංචි කාර් එකක් හදන්නේ කොහොමද, ඒ වීඩියෝ එක මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපේ මේ වීඩියෝ සීරීස් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. ඒ වගේ මේ වීඩියෝස් පුළුවන් තරම් යාළුවෝතර ෂෙයා කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලට සුබ දවසක්. පරිස්සමින් ඉන්න මම තිසර බ්‍රෝ.